ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිනියක් නිවේදිකාවක් හඬකැවීම් ශිල්පිනියක් සහ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලැබෙමින් සකල කලාවේම නම රන් දෙපු ඇය කලාපවුලකින් පැවතෙන අපේ කලාව සතු සීලම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ප්‍රවීණතම කලා ශිල්පිනියක් විදිය හැඳින්වීමට අපිට පුළුවන්. අද සිය කලා දිවියේ දශක 4ක්ද පසු කරමින් සිටින ඇය කලාව නිසා තවමත් ඇය සොදුරුයි වගේම තරුණයි. අද අපි ඇයත් එක්කයි කතා බහ. 70 දශකයේ අමතක කරලා මේ කතා බහ ආරම්භ කරන්න බැහැ නේද? ඇත්තෙන්ම 70 දශකයේදී ගුවන් විදුලි නමාපිටියේ හඳමාමා වැඩසටහන සමගින් එකතු වෙලා තමයි මම කලාවට එන්නේ. මේ අවධිය ගැන කතා කරනකොට කරුණාරත්න අබේසේකරන් වගේම සුමනා ජයතිලක මහත්මිය වගේම ගුවන් විදුලියේ මුල්ම නිවේදිකාව වුණ ප්‍රභාරණතුංග මහත්මියත් අමතක කරන්න බැහැ. ඊට පස්සේ මම සරස්වති මණ්ඩපයට සහාය ගායිකාවක් විදිහට එකතු වුණා. රෝහණ සිරිවර්ධන, මාරළී බුලත්සිංහල, නිර්මලා රණතුංග, නිරංජනී සරෝජනා, චිත්‍රා කුමාරි කළුබෝවිල වැනි සමකාලීන චරිත මට අදටත් හොඳින්ම මතකයි. අපි එකතු වෙලා ගීත ගායනයේ යෙදුණා. ඒ වගේම සුනිත් ගෝකුල මහතා කරපු සංගීත සන්ධ්‍යාව වෙනුවෙනුත් මම එකතු වෙලා හිටියා. මගේ මතකයේ හැටියට නිර්මලා සහ චිත්‍රාත් මෙතනදී අපත් සමගම කටයුතු කළා. ඇත්තරම ඒ අතීතයේ මතක අපට ඉතාමත් සුන්දරය වගේම මේ රටේ ගුවන් විදුලි ශ්‍රාවකේ අයින්ටත් නොමියන මතක ඉතිරි කළ බවට අද මා හොඳින්ම දන්නවා. 70 දශකයේදී ඔබලා එක්ව ගැයූ ගීත නැවත අපට ඇසෙන දිනක් නුදුරේදීම උදාවන බව පැවසුවා. ඔව්, අපි එදා ගායනා කරපු ගීත ඒ පිරිසම සමග එකතු වෙලා පළමු ප්‍රසංගය මහනුවරදී පවත්වන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. බණ්ඩාර දිසානායක ලලිත් සිරිවර්ධන, ගාමිණී පෙරේරා ඇතුළු පිරිසක් තමයි මේට එකතු වෙන්නේ. නිරංජලා සරෝජිනීත් ප්‍රසංගයට එනවා. ඒත් එයාගේ සින්දු කියන්නේ අපේ අනික් අය. ඔබේ රංගන දිවියේ ආරම්භයේ සනිටුහන් කළේ කැලණිපාලම කියන අතිශය ජනාදරණය පත් වුණ වේදිකා නාට්‍ය නිර්මාණය සමගින්. ඒ ගැන මතකයේ අවදි කළොත් ප්‍රවීණ නාට්‍යවේදී ආර්.ආර්. සමරගොන් මහතාගේ කැලණිපාලම වෙනුවෙන් තමයි මම මුල්වරටම රංගනගත වෙන්නේ. කැලණිපාලම කියන්නේ අපේ රටේ වේදිකාවට ආදරය කරන ජනතාවගේ සිත් ඇදමැදගත් නාට්‍ය නිර්මාණයක්. ඒ අදටත් ඒ විදිහටමයි. එක්තරා මිනිස් කොට්ටාසයක සැබෑ යථාර්ථය කැලණිපාලම හරහා විද්‍යමාන වූ බව තමයි මම නම් දකින්නේ. මේ නාටකයේ හැටියට සෞම්‍ය විදිහට ජීවත් වන මිනිස්සු වෙනස් වුණේ ඔවුන්ට බලපෑපු දරිද්‍රතාවය නිසා බවයි මම නම් දුටුවේ. මම කොහොමවත් කැලණිපාලමට හදවතින් ආදරය කළා. මට එහෙම හිතෙන්න ඇත්තේ දුපත්පතාගේ සැබෑ යථාර්ථය පෙන්වන චරිතවලට මම කැමති නිසා වෙන්න ඇති. මට ඒ වගේ චරිතවලට සරිලන හඬකුත් තියෙනවා. ඒ නිසා තමයි මම වෙනත් අය වෙනුවෙන් ඒ වගේ චරිතවලට හඬ මුසු කළේ. එදා කැලණිපාලම නාටකයේ මගේ චරිතය වුණේ සුරංගනී. මාත් සමගම ඉතාමත් ඉහළ ජනප්‍රසාදයක් ලැබුවා. මම මෙහි කොටස් 1000කට වඩා රංගනයෙන් එකතු වෙලා හිටියා. අදත් ඉන්නවා. ඉදිරියටත් දර්ශන කිහිපයක් පැවැත්වෙනවා. හැබැයි දැන් මේ මගේ චරිතයේ රූපවතී කැලණිපාලමට පසුව මායාදේවී, හිමමාලිගා, තාන්‍යාගේ චරිතය වගේම වෙනීසියේ වෙලෙන්දා කියන නාට්‍ය ගණනාවකම මම රඟපෑවා. ඒ නාට්‍ය බොහොමයක් ඉතාමත් ජනප්‍රිය වුණා. වේදිකාවට තිබුණු ජනතා කැමැත්ත ටෙලිවිෂනයේ පැමිණීමත් එක්කම යම් ආකාරයකින් පහළට වැටුණු බවක් පේන්න තියෙනවා නේද? මෙහෙමනේ, මිනිස්සු කැමති නැහැ ඔළුවට බරගන්න. ඒ අය කැමති සරල සැහැල්ලු දෙයට. එදා මිනිස්සු මානසික සහන හෙව්වේ ගුවන් විදුලිය, වේදිකාව වගේම සිනමාවෙන්. ඒ තිබුණෙත් ඒ තුන විතරයිනේ. අද ටෙලිවිෂනයේ පැමිණිලා තියෙනවා. ඒ කියන්නේවා හොඳනම් බලනවා නැත්තම් වහනවා. හැබැයි මෙතනදී ගුණ අගුණ කෙසේ වුණත් ඔවුන් හැමෝම හොයන්නේ පහසුව. සිනමාවේදී ඔබ නිරූපිත චරිත බොහොමයක් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. මම සිනමාවට එකතු වෙන්නේ වේදිකාවේදී කැලණිපාලම පුහුණු වෙන අවදී. පූජා, සදරේකා, රිදී නිම්නය වගේම ගාමිණී ඇතුළු චිත්‍රපට 50ක් විතර මම රඟපෑවා. චිත්රපට කිහිපයකදීම පෙම්වතියගේ චරිතය කළා. මම සිනමාවේදී වැඩිපුරම ආදරය කළේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකට. එදා අපි අපේ සිනමාවේ සිටි ප්‍රවීණයන් සමග අත්දැකීම් බෙදා හදාගනිමින් ප්‍රේක්ෂකයාට හොඳ ආස්වාදයක් ලබා දුන්නා. මම රඟපාපු චිත්‍රපටත් බොහොමයක් ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ මතක හරි සුන්දරයි. නමුත් අද සිනමාවේ ඒ වගේ තත්ත්වයක් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔබේ දියණිය පබෝදා අද දක්ෂ රංගන ශිල්පියක්. ඇගේ ගමන් මග ඔබ දකින්නේ මොන ආකාරයටද? මට සතුටුයි. ඒ වගේම මම දුවත් එක ටෙලිනාට්‍යවල එකට රඟපෑවා. ඒ වගේම රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂණය කරපු ශ්‍රී සද්ධා චිත්‍රපටයේදී අපි දෙන්න අම්මයි දුවයි විදියට රඟපෑවා.
දුව රංගනයට දක්ෂයි. ඇගේ රංගනයෙන් මාව පුදුමයට පත්කරපු අවස්ථාවක් තිබුණා. එදා මම සමහර නුසුදුසු චරිත බාරගත්තේ නැහැ. ඒ වගේම මම හිතපු චරිතම මට ලැබුණෙත් නැහැ. නමුත් දුවට අද විවිධත්වයෙන් යුක්ත චරිත ලැබෙනවා. එදා අපි චරිත ගැන හිතුවේ වටපිටාවත් එක්ක. අද එහෙම නෙමෙයි පොළොල්ව හිතන්නත් තියෙනව වැඩ කරන්නත් අවස්ථාව තියෙනවා. කොහොමඩත් මම දැන් කරන්නේ මගේ වයසට ගැළපෙන චරිත. ඒ වගේම මම අද දුවට ලැබෙන යම් යම් චරිත වෙනුවෙන් මැදිහත් වීමක් කරනවා. සමහර චරිත එයා කැමැත්තෙන්ම බාරගෙන කළා. නමුත් වරද්දක් වුණේ නැහැ. ඒ වගේම අද පරපුර ගැනත් යමක් කිව යුතුයි. සමහර වෙලාවට ඒ අය තාක්ෂණ නිසා වල්මත් වෙලා වගේ හැසිරෙනවා. මෙන්න මේ தත්ත්වය කලාවට බලපානවා. අපි කලාව සමග මේ ගමනාවේ පඩි පෙළක වගේ පිළිවෙලකට නැගලා. නමුත් අද පරපුරේ අය පඩි කිහිපයක් ඉක්මවලා ඉක්මන් ගමනක් යන්න ගිහිල්ලා. අමාරුවේ වැටිලා පහළ බලන අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම වෙන නරකයි. මොකද ඒ වගේ தත්ත්වයක් බලපාන්නේ කලාවට විතරක් නෙවෙයි. ඒ ජීවිතයටත් බලපාන්නක්. එකපාරටම සල්ලි ලැබුණට සකසුරුවමක් නැතුව වියදම් කරලා වැඩක් නැහැ. ඊට පස්සේ නැවතත් හිඟන தත්ත්වයට පත් වුණාම ජීවිතේ පවත්වාගෙන යෑම ගොඩක් කටුකයි. නමුත් පියවරෙන් පියර එහෙවට ආපු කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. ඒ අයගේ මනස සැහැල්ලුයි. අලුත් පරපුර පුහු ආටෝපයට හරි කැමතියි කියලා පෙන්නුම් කරනව නේද? ඔවුනේ අපිට කාර් එකක් ගන්න සෑහෙන කාලයක් ගියා. නමුත් අලුත් අය හිතන්නේ කාර් එකක් ගන්න එක ගැන විතරයි. අපි කාර් එකකින් එන්න මාර්ගය හදාගන්න විශාල කට්ටක් කෑවා. ඊට පස්සේ තමයි ඒකෙන් ඇවිල්ලා බහින්නේ. නමුත් අලුත් පරපුර හිතන්නේ කාර් එකකින් ඇවිල්ලා බහින එක තමයි ලොකුම හපන්කම කියලා. ඉතින් මම ඒ අයට කියනවා තමන්ගේ දක්ෂතාවන් තේරුම් අරගෙන ඒ අනුව කලාවේ ගමන යහපත් කරගන්න කල්පනා කරගන්න කියලා. ඔබේ රංගන දිවියේ සුවිශේෂී මතක පිළිබඳව අතීතාවර්ජින එක යෙදුනොත් අපෝ කියන දේවල් නම් බොහොමයි. ඒ වයින් බොහොමයක් කලාව වෙනුවෙන් කළ කැපකිරීම් තව සිද්ධිත් කිහිපයක් තියෙනවා. එක සිද්ධියකදී මම කෝච්චියට පනින්න දුවනවා. හැබැයි කෝච්චිය ලඟ වෙනකොට මාව ඉක්මනින් ඇදලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට මෙතනදී අනතුරක් නොවී බේරුණේ 99 කියලා හිතන්නකෝ. ඒ වගේම තවත් දර්ශනයක් තිබුණා. ඔරුවක එතනදී ගඟමැදදී ඔරුවට වතුර පිරෙනවා කියන්නකෝ. හැබැයි මම මෙතනදී නම් අනික් අය වගේ බය වුණේ නැහැ. ඇයි මට හොඳට පීනන්න පුළුවන්. කලාව සමග ගෙවන ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කුමනාකාරද? කලාව කියන්නේ අපේ ජීවනෝපාය. මම වෙන කිසිවක් කරන්නේ නැහැ. ඉදිරිය ගැන නිශ්චිතවම නොහිතුවත් පිළිවෙලකට ආපු මේ ගමන නම් වෙනස් කරන එකක් නැහැ. හැබැයි මම කැමති කලාව ගැන මුලින්දලා අලුත් පරම්පරාවකට ගුරුහරුකම් දෙන්න. ඒ වෙනුවෙන් රජිය හෝ කිසියම් ආයතනයක් අනුග්‍රහ දැක්විය යුතුයි. අද පොතපතින් උගන්වන අයත් ඉන්නවා. මම කියන්නේ නැහැ ඒක වැඩක් නැහැ කියලා. නමුත් රඟපෑම ගැන නම් මම පොතපතින් පමණක් උගන්වන්න බැහැ කියලා තමයි කියන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා වගතුග අපිව subscribe කරන්න. අපි දාන වීඩියෝස් ඉක්මනටම ඔයා ළඟට ගෙනවා ගැනීම සඳහා බෙල් අයිකනය ක්ලික් කරන්න. ඒ වගේම පහළ දෙන ලින්ක් එකෙන් ගිහින් අපගේ Facebook page එක like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් පහලින් comment කරන්න. පිට බනින්න අපේ වැරදි දිනවා නම් කියන්න. ඒ වගේම ඒක හොඳයි නම් පහලින් කොටාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා like කරලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් share කරන්න.